සොසුමක් හැම තිස්සෙම දැනුණා. තුරුලක් මවු තුරුලක් නොබේ දෝතට පිදුවා. කිරුලක් රන් කිරුලක් මං හීනෙන් හැතුවා. කිරුලි කිරුලි කිරුලිව සෙවීම සඳහා සපුමල් විසින් ජසින්තාව සහ හංසිව කාර්යය දමාගෙන යන අතරේ කිරුලිව කෙසේ හෝ සොයන ලෙස ජසින්තාට පවසනවා. සිංහවංශගේ ගෝලයින් දයානන්දව සොයාගෙන පැමිණෙද්දී දයානන්ද පැන යන අතරතුර කිරුලිව සොයාගෙන ජසින්ත පැමිණෙනවා. මේ අතරතුර අතරමඟදී සුවේන්ට සිංහවංශගේ ගෝලයින් පහර දෙනවා. කිරුලි නොමැති අතරේ සිදු වූ සිදුවීම් නැවත සපුමල්ගේ ගෙදරට පැමිණි කිරුලිට සහ දිලිනිට ජසින්තා පවසනවා. ජසින්තාගේ ඉල්ලීම පිට දිලිනි ජසින්තාගේ නිවසේ නවතින අතර කිරුලි සහ දිලිනි තමා ළඟ සිටින බවත් සිදු වූ සියල්ලත් නේත්‍රාට දුරකථනයෙන් පවසනවා. විශ්වවිද්‍යාලය තුළ බංකුවක මහන්සිය නිවමින් සිටි දිලිනිව හමුවන දිව්‍යාන් ඇගේ ආත්ම ශක්තිය ගැන ආඩම්බරයට පත්වනවා. කිරුලි සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් ගැන අප්පුහාමි සහ ජසින්තා කතා කරමින් සිටිද්දී ඒ ගැන ප්‍රින්සි හුංකන්දේ සිට එතනට පැමිණ පිට වී යනවා. මේ සිදුවීම් මැද කිරුලිට කුමක් සිදුවේවිද? අද එතැන් සිට මට ලැබිලා ඉන්නේ ලෝකේ ඉන්න හොඳම පෙම්වතී. ඔයාගේ ඔය ඇස්වලින් පේන්නේ තරු කැට. එතකොට ඔයාගේ ඔය තොල් දිගේ ගලන්නේ පිනි කැට. මේ ඇඟිලි තුඩු දිගේ හැලෙන්නේ මොකක්ද? ෂිට්, ලෙසට මමතකයිනේ. ඇත්තද? ඇයි ඉතුරු ටික පාඩම් කරන්නේ නමතක වුණාද? හොර කොල්ලා. මං ආදරේ සුයි. ඔයා කවදාවත් නැතුව දැන් කවි කියනවා. අමාරුවෙන් ඒවා මතක තියාගන්න. මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා මම නෙමේ, ඔයා. මිනි මිනි, මොකද ළමයි මේ තනියම ඉනා වෙන්නේ? ඔයාට අසනීපයක් එහෙම මොකුත් නැහනේ. මොකද අම්මා මේ? මං දැන් හිනා වෙන්නත් මිස්ටර් සිංහවංශගෙන් අවසර ගන්න ඕනද? මිනි මිනි, මොකද ඔය තාතර කතා කරන විදිය? ඒ මනුස්සයා මේ හැම දෙයක්ම කරන්නේ අපි වෙනුවෙන් නේද? ඔයා වෙනුවෙන්. අනිත් එක ඔයා උදේ කතා කරපු විදිය. මොකද්ද අම්මා මට දැන් කරන්න කියන්නේ? ඔයාලා දෙන්නගේ සතුට වෙනුවෙන් මං තව මොනවද කරන්න ඕනේ? මිනි මිනි, තාත්තා මේ ගෙනහලා තියෙන යෝජනාවට කැමති වෙන්න. අපි ඔයාට නරකක් වෙනවට කැමති නැහැනේ. කියන දේ අහන්නකෝ දරුවෝ. අම්මලා පොඩි කාලේ ශිෂ්‍යත්වේ පාස් වෙන්න කිව්වම ඒකත් කරලා පෙන්නුවා. ඕ ලෙවල් වලට ඒ ලෙවල් වලට ක්ලාස් ගිහිල්ලා ඒකටත් මැරුණා. කැම්පස් යන්න අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කිව්වම ඒකත් කරලා පෙන්නුවා. දැන් මේ කසාදයක් බඳින්න, මෙහෙම එන්න, මෙහෙම කන්න, මෙහෙම බොන්න. මොකද්ද අම්මා මේ? මගේ ජීවිතේ කවද්ද මට කැමති දෙයක් කරන්න පුළුවන්? අඩුතරමේ මට මං කැමති විදිහට මැරෙන්නවත් පුළුවන්ද? කවුරුත් මැරෙන්න ඕනේ නෑ. හැමෝම පිළියෙලකට ජීවත් වෙන්නයි ඕන. එච්චරයි. තමුන්ට ආරක්ෂාවක් රැකවරණයක් තියෙන්න ඕන මිනි මිනි. තාතන් නිකන් හිටිය රක්ෂණ සමාගමක් වගේනේ. හැමදේම අස්ථිර ලෝකේ රැකවරණය විතරක් ස්ථිරයි. මේව විහිළු කතා තාත්තා. මට මගේ පාඩුව එක්සෑම් කරගන්න දෙන්න. ඇයි තමුන්ට බැරි ඒ කොල්ලගේ මූණවත් බලන්න? ඉස්සෙල්ලා කොහොමද කියලා දැනගෙන ඉන්න මිනි මිනි. අනික මේ කාරණා ඔයා වයසට ගියාට පස්සේ කරන්න බෑ. දැනියෙක් සම්පූර්ණ වෙන්න හොඳ කසාද ජීවිතයක් තියෙන්න ඕන. හිතන හිතන වෙලාවට බඳින්නයි ලියන්නේ මගේ ජීවිතේ ෆිල්ම් එකක් නෙමෙයි තාත්තා. මම කසාද බඳින්නේ මට කැමති කෙනා නෙමෙයි, මම කැමති කෙනාව. මේ මැටි මොඩිට කියන්න කුමාරේ, ඒ මිනිස්සු ඇවිල්ලා මේ රාජකුමාරිය කැන්දයන් නෑ කියලා. ඒ මිනිස්සු කෝටිපතියෝ. ඔවුනේ දරුවෝ, ඔයා මේ කසාදිට කැමති වෙන්න
ආපු ගමන් බඳින්න ඕනේ කියලා එකක් නැහනේ. එළමඩ බලාපොරොත්තුවක් විතරක් දෙන්නකෝ. මම දැන්ටමත් ආදරය කරන කෙනෙක් ඉන්නවා. හරි වෙලාව ආවම මං අම්මගේ තාත්තගේ ඉස්සරහට එයාව ගෙනල්ලා පෙන්නන්නම්. මං ආදරය කරන්නේ එයාට. එයාට විතරමයි. මොකද ඔබ කිව්වේ? ඈ? මේ මහ ලොකු ඉරියව් එක්කම ඇත්තටම දෙල්ලි මං හිතුවේ නෑ මේ වගේ දවසක් මෙච්චර ට්‍රීට්මන්ට් එයි කියලා. මං හිතනවා මම වැරදි තේරුම් ගන්න එකක් නෑ කියලා. ඒ හැම වැරදි හැඟීමක්ම නැති වෙච්ච දවසට ඔයා මාව ඇත්තටම තේරුම් ගනි. අපි දැන් අහසයි පොළොවයි වගේ නේද? ආසයි පොළොවයි එකතු වෙන තැනට තමයි සිටිචය කියන්නේ. ඒක ඕන පොඩ්ඩක් මේ දන්නවනේ. ඔයාට කියන්න ලේසි දිව්‍යා. ඒ චුට්ටක් හිතන්න. මේ ලෝකේ අපි ආස හැමදේම අපිට ලැබෙන්නේ. මම පුංචි කාලේ ඉඳලා විඳලා තියෙන දුක විතරයි. ඒක එක මොහොතකට සතුටක් කරගන්න මට ඕන කමක් නැහැ. අපි මෙරිකල් රට යන. කල්ච එක වෙනස්, මිනිස්සු වෙනස්, ක්ලයිමේට් එක වෙනස්, හැමදේම වෙනස්. වාඩේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් මේ. හීන කතන්දර අහන්න මම පොඩි ළමෙක් නෙවෙයි දිව්‍යන්. ඔයා මාව ඇමරිකල්ලත් ඉවරයි. ඔයා හොඳ කෙනෙක් වෙන්න ඇති. ඒත් මං කොහොමද මගේ අම්මවයි නංගිවයි දාලාගෙන් ජීවත් වෙන්නේ? අපි ජීවත් වෙන්නේ ගිනි ගොඩක. පිච්චි පිච්චි. ඒ ගින්න නිවන්නව කොච්චර වතුර දැම්මත් වැඩක් නෑ දිව්‍යා. කවුද ඒ ගින්නට මුල්? මට කියන්න දෙන්න මම හැමදේම බලා ගන්න. ඔයා මේ ප්‍රශ්න වලට මැදි වෙන්න එපා. මේ හැමදේටම මුල මගේ තාත්තා. මගේ තාත්තා. වැටිලා ඉන්න ලින්ක් අටෙම ගොඩ එනවා මිසක් අපේ ජීවිතවලට ෂෝට් කට් නෑ. මේකෙන් පුදුම වදයක් නේ තියෙන්නේ. අයියෝ කෝල් එක කට් කරන්නේ. මං හිතියට කමන්නේ. ආන්සර් කරන්න පාරමී කෝල් එක. මට පාරමී එක්ක කිසි කතාවක් නැහැ දෙන්නේ. මට කතාව තියෙන්නේ ඔයත් එක්ක. අනිත් එක මේ පාරමීත් දන්නවා මම කැමති ඔයාට කියලා. ඒත් මං ඔයාට කැමති නැහැ දිව්‍යන්. ඔයාට ගැලපෙන්නේ පාරමී වගේ සල්ලි තියෙන සමාජ තත්ත්වයක් තියෙන වැදගත් කෙල්ලෙක්ව. නැතුව මං වගේ අන්ත අසරණ දුප්පත් කෙල්ලෙක්ව නෙවෙයි. I'm really sorry. ඒත් ඒක තමයි ඇත්ත. Please, I'm my passing in Nepal. චිත්‍ර කෙල්ලි දුව දෙකන්නේ මේක මම ඔයාට ගෙනල්. අයියෝ ඔයාට දුක හිතුනද? නෑ මම මේ ඇපල් ගෙඩිය ගෙනාවේ කිරුලිටමයි. මේක දැම්මම කන්න ඕන. හරි ජසින්ත නන්දසයි ඇපල් කන්න. ජසින්ත නන්දාවම මං එයාට දීලා කන්න. හා ඒකත් හොඳයි. මේ හැම දෙයකටම මුල ඔය කෛරාටක ගෑණි තමයි. එතකොට දෙන්නටම එකට ස්වර්ගස්ත වෙන්න පුළුවන්නේ. හා ජසින්ත නන්දට දීලා කන්න.
මොකෝ අම්බේ මූණ නිකන් තෙල් වෙලා. ඔබ මේක ඇතුළට වෙලා ඉඳලා නිකන් මූණ ඇම්බුල් පේර ගෙඩියක් කියලා තියෙන. ඉස්සෙල්ල නිකන් පිනි ජම්බු ගෙඩියක් වගේ ලස්සන හිටපු ගෑනින්නි මං ඔබ. ඔයා මේ හැසිරෙන විදිහත් එක්ක මට ලස්සන්ට ඉන්න පුළුවන්ද දයා? රැයක් තවාලක් නෑ කටගොන්නක් බීගෙන. මේ හලපාල ගෙවන්නල මිනිස්සු මාව දැක්කම දැන් අහක බලා ගන්නවා. හලපාල ගෙවල් නෑ උන් අපි ගැන හොයන්නේ අපිට තියෙන ආදරයටද? හලපාලේ මේ ගෙයිය තුලේ හාල් පොල් සීනේ කියලා මෙලව දෙයක් නෑ. මෙහෙමද දයා දරුවන්ට සලකන්නේ? හැබැයි ඉතින් කටනම් තියෙනවා ලවුඩ් ස්පීකර් එක වගේ. කට නැත්තම් බල්ලොත් එදා යනවනේ. මේකයි මම දරුවෝ උස්මහත් කරලා තියෙනවා දුක් විඳලා උගනලා තියෙනවා. එතකොට ඒකල දැනගන්න ඕනේ රැකී රක්ෂා කරලා හිටා මම නඩත්තු කරන්න. ඒක ඔයටත් අදාළයි. ඔයා ඔය හිතන විදිහට මේ මුළු ලෝකෙම ඉන්න දෙමෝපියෝ ළමයි ගැන හිතුවොත් අයියා ළමයිට මොකද වෙන්නේ? පොඩක් ඇස් දෙක ඇරලා බලන්න මේ ගේදිය. මුළු කේම මම මූසලම මූසල පාටයි. හැබැයි ඉතින් ඔයාගේ ෆේස්බුක් කියන මීට වඩා ෂෝක් එකට ඇති. අන්න අන්න කිව්වා ඇත්ත කතා. මගේ රේස් කියන තරම් සුර පුරියක් තවත් නෑ. අසුරෙන් යන මෙන් යන අයනේ මං කියන්නේ ඉති. දැන් ටිකක් හොඳ හන්ද නරකද රස්සාවට ගියු. දැන් මං කියන රස්සාවට දැන් යනකෝ. දැවෙන මල්ලි කෙනෙක්. මම ඔයාට ඉස්සර එයා ගැන කියලා තියෙනවා දයා. ඔයාට මතක නැතුව ඇති. මේ ඇල්බම් එක ඇතුළේ තියලා වැටෙන්නේ නැත්තේ. තව කොච්චර නම් නංගිල මල්ලිලා ඔය ඇල්බම් එකෙන් වැටේ දන්නේ නැහැ නේ. නම් මොකද? මේ අපි ඒ දවස්වල කිව්වේ සුදු මහත්තයා කියලා. සුදු මහත්තයා. මම එයාට කැමති. සුදු මහත්තයා මල් ළඟ හිටපුදී. බලන්න. හරිම ලස්සනයිනේ. ඔයා ලොකු වෙනකොට ඔයාට ඔයටත් එදී ලස්සනට අඳින්න පුළුවන් මේ. ආගේ අම්මට හරි ආඩම්බර හිතේ මේක දැක්කම. ලස්සන. ආඩම්බර වෙන්න නෙවෙයි. මගේ ඔළුව අත ගන්න. අම්මා මං ළඟ නැන්නේ. අම්මා
මාගේ ඔළුවට ගන්න මං අම්ම ළඟට එන්නේ. හරි හරි. එහේ චාචි එන්න මේ බඩින්ද. දැන් මට කියන්න කවුද මේ ඉන්නේ කියලා? මේ මගේ අම්මා. අම්මා සැනිට වෙලා මං ගෙදර එනකම් බලන් ඉන්නවා. මේ දිල්නි අක්කා. එයා අම්මට වැඩ කරන්න උදව් වෙනවා. මේ ජසින්ත නැන්දයි මායි. නැන්දයි මායි අපේ ගෙදර යනවා. ඊට පස්සේ අපි අපේ ගෙදර නැවත එනවා. එතකොට මේ සපුමල් මහත්තයා අපි හැමෝම බලන්න ගෙදර එනවා. මට වැගිත් අරගෙන. මේ තාත්තා එයා එහි ඉන්න නිසා ඒ දේවල් මුකුත් වෙන එකක් නෑ නේද නැන්දේ? මේ ජසින්ත නැන්දාස ඇපල්. අපි මේක බෙදාගෙන කමු. ඉන්න මම බීහල් කරගෙන එන්න. අම්ම මට අර ඩෝල් කෙනෙක් ගෙනාවා. එන්නකෝ පෙන්නන්න. ඕක මගේ අපේ ගෙඩිය. මෙහාට දෙන්න. කොච්චරාශ්‍රේ කරත් වැඩන්නේ නැන්නේ. තාම කිනා කවුද කියලා හරියට අඳුරන්නේ නැහැ. මට දැන් හැමතැනම පේන්නේ යාව. සමහර විට ඒක වෙන්නේ නැති. දිලිනි ඔයාව ඔච්චර රිජෙක්ට් කරද්දි ඇයි දිවෙනව ඔච්චර මෝඩ වෙන්නේ? එයා මගේ යාළුවෙක් තමයි. ඒත් මේ ඔය දෙන්නට දෙන්න ගැළපෙන්නේ. නොගැළපීම තමයි ලෝකේ තියෙන හොඳම ගැළපීම පාරම. ආ මෙතනිය වඩින්න වඩින්න. අනේ සෝරි හොඳේ. ඔයාගේ හිමිකාරයා එක්ක මම පොඩි චැට් එකක් දාගෙන හිටියට. පිස්සුද පාරම? උඹ නිකන් කතා කරන්නේ මේ පිට මොනසෙක් වගේනේ. අපි අතර එහෙම කිසිම සම්බන්ධතාවයක් නැහැ. නේද දිව්‍යන්? අපෝයෝ අපි දැක්කණ ඊපෙරේද වෙච්ච දේවල් දෙන්න මතක තියාගත්තත් හොඳයි. හැංගි හැංගි වෙස් බැඳට නටන්න වෙන්නේ එලිපිට කියලා. අපි මොනා නැටුවම ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද පාරම? අනේ නෑ නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ. දිලිනි උඹ ලොකු අමාරුවක් වැටෙන්න යන්නේ. එහෙමනම් වෙන්නේ නෑ පාරම. මං දිව්‍යන්න දැනගත්තෙත් ඔයා නිසා. මේ විශ්වාසය ඇති වුණත් ඔයා නිසා. ඒක ආදරේ නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න. අන්තිමට එහෙමනම් හංසි මැඩම් කිරුලිට කරන්න පුළුවන් ලොකුම දේත් කරලා පෙන්නවා. අහිංසක කෙල්ලගේ වෙලාව හොඳයි. අනේ දෙයනේ මගේ ආයුෂත් තරම් සුදු බේබිව ජීවත් කරවන්න. අද මේ දේ ඔයින් ගියා ඇති. බැරි වෙලා හරි ඒ ඇපල් ගෙඩිය කිරුලි කෑවනම්. අනේ එහෙම නපුරක් නම් මේ ලෝකෙ කිසිම කෙනෙකුට වෙන්න එපා. මම මේ ගැන නේත්‍රාට කියන්න ඕනේ. හංසි මැඩම් මේ තරම් ඇමිලිලා ඉන්නේ හැම දෙයක්ම දැනගෙන වෙන්න ඕනේ. අනේ දෙයනේ දැන් අපි මොකද කරන්නේ? Thank you.
දැන්නේ. හන්සි මම කවදාවත් හිතුවේ නැහැ ඔයා මේ තරම් දරුණු ගෑණියෙක් කියලා. චපු දැන් එතකොට ඔයා කියන්නේ මම්මගේ දරුවට බාධාල දුන්න කියලාද? චපු මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පිස්සු. ඩොක්ටර් කියනවා තව විනාඩි 5ක් එහාට මෙහාට වුණා නම් සුදු බේබිගේ ජීවිතය තනතුරේලු. ඇයි හන්සි හැම දරුවෙක්ම තමන්ගේ දරුවෝ කියලා හිතන්න බැරි? මොකද්ද? මොකද්ද ඒ කතාවේ තේරුම? ඔයා ඒ ඇපල් ගෙඩිය දීලා තියන්නේ අර අහිංසක කිරුලිට. ඔයා කොහොමද හන්සි එහෙම දෙයක් කළේ? කොහෙන්ද වටේ ඇපල් ගෙඩිය? සපු ඒ ළමයට ඇපල් දෙන්න මට ඇපල් වත්තක් නැහැ. ඒ ඇපල් ගෙඩිය වහ තිබුණා නම් ඒ කඩේ මිනිස්සුත් එක්ක බලා ගන්න. අනිත් එක මට පිස්සු වර නැහැ කොහෙවත් තියෙන වැඩකාර ළමයින්ට වහ දීලා මරන්න. හා ඇයි සුදු මාත කීතර අමාරු? ඔව් මගේ හිතට ගොඩක් අමාරුයි. මට වේදනාවක්. හිතක් පපුවක් නැති තමුමගේ කෙනෙක්ගේ දරුවට තාත්තා වෙන්න උනාට. ඇත්තද? සපු ඔයාට ඕන මගෙත් එක ඩිවෝස් වෙන්න. ඔයාට පුළුවන් නේ අර වාගේ මාළුකු සීන කුමාරිය මේ ගෙදරට ගෙන්න ගන්න. හා හිතන්න එපා සපු මං හැමතිස්සෙම කටවාගෙන ඉන්න ඔයාට තියෙන බයට කියලා. අම්මල පුතා ලැගතුල මාව වලේ වැට්ටුවා කියලා. බලාගෙන ඉන්න කවුද අන්තිමට වලේ වැටෙන්නේ කියලා. දැන මගේ හැට වැලි ගහලා ගියානේ. ඔතන යන්න හම්බෙන්නේ නැහැ. මට ඇත්ත කියන කොහිරු. මං දන්නේ නැහැ. දන්නේ? මං එදා කිල්ලව මං දන්න තැනකට එක්කගෙන ගියේ. ඊට පස්සේ කිසි දෙයක් මං දන්නේ නැහැ. මේගම පැත්තේ සෙමනේරියක ළමා නිවාසයකට. ළමා නිවාසය? මම ඒ උදව් කරේ නේත්‍රා වෙන්නේ. මං දැන් ආවෙත් නේත්‍රා මුණ ගැහෙන්නේ. කරුණාකරලා කියන්න පුළුවන් නේත්‍රා කොහෙද ඉන්නේ කියලා. මේ ඇති නේත්‍රාවෙක් නෑ. ඒ මන් දන්න තමුසේ ආව වෙන මකඩීකට. මට ඇත්ත කියනවා. ඇත්ත කිව්වොත් තමුන්ට යන්න පුළුවන්. කොච්චර කාලෙකින්ද මේ ගෑණිව දන්නේ? මං පුංචි කාලේ ඉඳන්ම නේත්‍රව දන්නවා. ඒ කාලේ ඉඳලම නේත්‍රා හරිම නිහතමානී කෙනෙක්. ඒ තරම් ලස්සන කෙනෙක් මුළු ගමේම හිටියේ නෑ. කෙනෙක් දන්නේ නැහැ නේත්‍ර මේ වගේ තැනක මේ විදියට දුක් විඳිනවා කියලා. මොකද? දුක් විඳිනවා? ඒක දිහේ තියෙන සබ වෙන කිසි කෙනෙකුට නෑ. දුක් විඳිනවා. කට් කරන්න. කට් කරන්න. ඔලෙවි. කො. මේක මගේ ෆෝන් එක. මොහොත ඔලෙවි දිහා වැඩ කරන්නේ නෑ. මේක මගේ වහලයට. ඔබේ නමද? ඔය කෝල් එක නේත්‍රාගේ. ප්ලීස්. මට ෆෝන් එක දෙන්න කතා කරන්න. බොරු කරන්න. කතා. ඔයාලට කියන්න මිනිමිනි ඔයාලා විද්දින් මේ දැනෙන උලඟ ලෙසටම තවස් සනීපයි අප්පා. අනේ යන්නේ විකාර නොකිය මේ ඒක නෙවෙයි. දැන් කොහොමද ඔයාලගේ අම්මට? අනේ දැන්වත් යාව හොඳට බලා ගන්න. ඔයා ඕන තරම් වෙලා ආවොත්
ඕනු විදියට බලාගන්න පුළුවන්. ඔය හැම වෙලාවෙම ඉන්නේ ගෙදරට වෙලා. ඒක නෙවෙයි මට කිව්වේ. අම්මා කෙනෙක්ට දුවෙක්ට වඩා ළඟ පුතාලව. ඒ ආදරේ මහා පුදුමාකාරයි කියලා පුතු නැති අපේ අම්මා හැම වෙලේම කියනවා. හරි හරි හරි. මේ ඒක නෙමෙයි. කොහමද මගේ පාරා? පාර කිව්වේ මගේ ටී-ෂර්ට් එක. හොඳයිද? ලස්සනයි ලස්සනයි. ඒත් ඉතින් මං කැමති ඔයාව තව ජෙනුයින් විදිහට දකින්න. ඒත් ඉතින් ওই රස්තිය ආධුකාර පෙනුමේ මොකද්ද අවංකකමක් තියෙනවා. ඒක හරි සුවඳයි. ඇත්තට? මං උඹව තාම මෙච්චර කාලයක් කොහෙ හිටියේ? මේ අමුදේ වැඩ කරා. මං ඔයාව වඳුරන්නේ නැහැ පිස්සුද? මේ සම්සේ මාව වඳුරන්නේ නැතුණාට තමුසේ ඔය ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක අඳුරනවා මම. ගලවම ඔබ දැම්ම. අනේ අයිය ප්ලීස්. මේ පාරේ මිනිස්සු බලන් ඉන්නවා. මෙයා හිංසකයි. මං හිතන්නේ අයියට වැරදිලා. නංගි මේ වරුණ්ඩ චරිත සාතික දෙන්න ලෑස්ති වෙන්න එපා. මම මේ ටී-ෂර්ට් එක එක සැරයක් ඇඳලා වැලේ දැම්ම විතරයි. මූ එක උස්සලා. කොහොම ගලවන්ද නැත්තම්? හරි හරි හරි. මොකට ඔච්චර ගෑ ගන්න ඕනේ නැහනේ. නැට්ට පිටින් මේ අලිනරන රටේ. මොක මොකද? පොඩ ඉන්න. යන්නෝයි තමුසේ ගාව අතරම නිදානේ මංගුල්ල. නේ සුවින්. අපි දැන් මොකද කරන්නේ? ඇයියනේ ඔයා මෙහෙම දේවල් කරන්නේ? මිනි මිනි. ඔයා වෙනුවෙන් මට මේ ටී-ෂර්ට් එක නෙමෙයි මගේ මේ හදවත උනත් ජලවලා දෙන්න පුළුවන්. දැන් මට මේ උල්ලංග පව ලෙස්සටම සනීපයි යා. අපි යා. හොඳයි. තම කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ? ඇයි නේත්‍ර බලන අය? මම වැඩ කරන්නේ අඳුරන මහත්තයෙක්ගේ ගෙදර. නේත්‍ර සනීපෙන්ද කියලා බලන්න ආවේ. කේක වැඩ කරනවා. එක බොරු කියන්නේ පොකුයි. තමුසේ කේක වැඩ කරන්නේ නැහැ. තමුසේ සල්ලි තියෙනවා. අල්ලමලේ යාළු මට ඇතකිනු කෝකෙල්ල මං කල්නුත් කිව්වේ මීගම ඉන්නේ. එයාට කිසි කරදරයක් නැහැ. හොඳින් ඉන්නවා. ඔහේ යාට ආදරයක් තියෙනවා නම් එළමෙර පාඩුවේ ඉන්න දෙන්න. ඒ දරුව ඉස්කෝලේ යන්න ඕනි, ඉගෙන ගන්න ඕනි. අනිත් එක ගෑනු දරුවේ. හරි මං හොයන්නේ ඊට පස්සේ. මං නේත්‍රාට කරදර කරන්නෙත් නෑ. හැබැයි තමුසේ මට සල්ලි ටිකක් දෙනවා. ලක්ෂය තුන්නෙත කෙල්ලවයි නේත්‍රාවයි බෝයි තුන්දෙනාම මරන. ගාවෙම දෙන්න සල්ලි නෑ. සල්ලි නෑ. මට කරදර කරන්න එපා. එහෙමනම් මම පොලිසියට කියන. ඔක්කොත් පොලිසියට ගියා. හම්බෙලා කියන්න තියෙන්නේ. හම්බෙලා කවුද? අර එදා කිරුලිව අරන් ගිය වැඩකාර ගෑණි. අනේ දෙවියනේ ජසින්ත.
එයා මෙහෙවද? අනේ දැයි මනුස්සයා ගොඩක් හොඳ කෙනෙක්. මන් නැති අතරේ මොනවද මේ සිද්ධ වුනේ? තමුන් නොකියපු උඟක් දේවල් යාමට කිව්වා. උඟක් දේ. එයා මන් දැන් නොකියුලි නේද? ඊට පස්සේ ඇපල් කන්නවත් හිතන්න එපා. ඒවා කෑවම ඌය වෙනවලු. අම්මියෝ, ඊයේ ජසින්ත නැන්දයි මයි ඇපල් කෑවද? අද මැරිලා. මැරිලා කියන්නේ මොකද්ද? නෑ නෑ නෑ. ඒක හොඳ නැති වචනක්. මට මතකයි මගේ අම්මා කිව්වා මැරිලා කියන හොඳ නැති වචනයක් කියලා. හරි, දැන් ආටුට්ට කිනා වෙන්නකෝ. දැන් ලස්සනයි. අනේ සුදු බේබි මට සමා වෙන්න. මගේ අතේ නේ ඇපල් ගෙඩිය තිබ්බේ. ඒකට කමන්නේ. දැන් මට හොඳයි. අර අර මොකද්ද අර? අනේ පාසුදු බේබි! මං ආසයි මොනික්කට. එපා! අනේ පාසුදු බේබි! මං ආසයි මොනික්කට. කිරුලි! අනේ සුදු බේබි, ඔය බෝනික දෙන්නකෝ කිරුලිට. සුදු බේබිට ඕන තරම් බෝනික්කු තියෙනවනේ, කිරුලිට තියෙන එකයිනේ. බෑ, මේකේ නෑ මගේ තාත්ති. මේකයි ඉතින් මට. අනේ නැහැ සුදු බේබි, ඔක්කොමල සබුමල් මහත්තයා ගෙනත් දුන්නේ. අනික මං වාගේව හොරකම් කරන්නේ නැහැනේ. කිරුලි, ඔය අඬන්න නැතුව ඉන්නකෝ පුතේ. සුදු බේබි නරක ළමෙක් නෙමෙයි. ලොකු අය වගේ නෙමෙයි, පොඩි අය හරිම හොඳයි. සුදු බේබිට මතකද? මම පුංචි කාලේ සුදු බේබිව මගේ අතේම තියාගෙන හිටියා. සුදු බේබිව බෝනික දුන්නොත් එහෙම කිරුලිට මං ඉස්සර වගේ රස චොක්ලට් එකක් ගෙනත් දෙනවා. වාව්! චොක්ලට්? කොහේද? මං දැනුත් රස චොක්ලට් එකක් දෙනවා. ඕක කිරුලිට දෙන්නකෝ. කිරුලින්නේ සුදු බේබිව බේරගත්තේ. ඒක නිසා කිරුලිත් එක්ක තරහ වෙන්න එපා. මතක තියාගන්න, මෙයා ඇවිල්ලා තියෙනවා මේ පවුල විනාශ කරන්න. නෑ නෑ නෑ. කවුද ඔයාට එහෙම දෙයක් කිව්වේ? අම්මි, අම්මි කවදාවත් බොරු කියන්නේ නෑනේ. එන්න. අනේ. දැන් බොනික හම්බුණානේ. බැන් සෙල්ලක්. නේ? සාලෙට යන වෙලා තියෙන්නේ දොරට ඉවි අතුරු දාන්න. මේ සර්වන්ට්ස්ලා විදිහට හිටියාම ඇති. සෙක්‍රටරියලගේ වැඩවල ටැංගලි නුග. සෙක්‍රටරියලට පඩි ගවන CID එකකින්ද දන්නේ නැ නේද?
වලල් දාපු අතීතයක් හාරා උස්සලා එයාට කඩු ගොඩ ගන්න කේතර හොඳ දෙයක් නෙවෙයි හන්සි. මං හිතුවා අර අහිංසකයා දැලේ දාගන්න උඹ මේ කුමාරියන් වගේ රඟපානවා කියලා. හෙලෝ. ඔද නේත්‍රා ඉන්නවද?